නිරෝධායනය කිරීම දඩුවමක් හැටියට මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරනවා. මේ නිරෝධායනය කරන්නේ මේ සෞඛ්‍ය හේතුවක් ඉඳන් නෙමෙයි. ඔබ දන්නවා අද මේ ආණ්ඩුවට විරුද්ධව විරෝධතාවලට නියලෙච්ච සෞඛ්‍ය මාර්ග උපදේශ එක සෞඛ්‍ය මාර්ග උපදේශයට අනුගමනය කරමින් විරෝධතාවල නියලෙච්ච ඒ අයවත් නිරෝධායනයට කරලා තියෙනවා. PCR පරීක්ෂණේ ඒක නෙගටිව් වෙලා. PCR පරීක්ෂණේ නෙගටිව් කියන්නේ මේ සමාජයට කිසිම ගැටලුවක් නැති තත්ත්වයක්. ඒ අයවත් තවමත් නිරෝධායනය කරන්න පටන් අරගෙන තියෙනවා. කියන්නේ මේ ආණ්ඩුව නිරෝධායන නීතිය ජනතාවගේ විරෝධතාවයන් මර්ධනය කරන්න තමයි උත්සාහ කරන්නේ. ඒකට නීතිජ සංගමයක් ඊට විරුද්ධව ප්‍රකාශයක් ඉදිරිපත් කරලා තියෙනවා. විපක්ෂය හැටියට අපි ඊට විරුද්ධව පෙළ ගැහෙනවා, ඊට විරුද්ධව කටයුතු කරනවා. ඒ වගේම අපි දකිනවා දැන් ඒ අපි අර උසාවියට ගියා, උසාවියට ගිහිල්ලා ඊට පස්සේ මේ කරන විරෝධතාවල වලට නීතිය හමුවට ගේන්නේ නැහැ. දැන් නිරෝධායන මේ නීතියට හමුවට ගේන්නේ විරෝධතාවයන් කීපයක් පමණයි. දැන් ඊයේ දිනේදී විරෝධතා ගණනාවක් සිදු වුණා. දැන් ඒ කවුරුත්ව නිරෝධායන කරලා නැහැ. එතකොට දැන් මම අහන්න කැමතියි, ඒ කියන්නේ මේ එක රටක් නීති 60ක්, එක රටක් නීති ගොඩක්, තමන්ට ඕන අයව ඉලක්ක කරගෙන ඒ නිරෝධායනයට ලක් කරන්න, මර්ධනය කරන්න උත්සාහ කරනවා. ඒක දැන් අන්තිමට මේකෙන් වෙන්නේ මොකද්ද? දැන් මේ හැම දෙයකින්ම ජාත්‍යන්තර වශයෙන් අපිට ලොකු ගැටලුවකට මුහුණ දෙන්න පටන් ගන්නවා. දැන් මේ අය හිතන් ඉන්නවා ඇති මේ රට මර්ධනය කරාම, මේ විරෝධය පාන අයව මර්ධනය කරාම මේ ඔක්කොම ප්‍රශ්න ටික විසඳි. මේ ප්‍රශ්න තව වැඩි වෙන එක වෙන්නේ දේශීය ප්‍රශ්න ටික ජාත්‍යන්තරයට ගෙනියන. මොකද මේ රට දිහා මේ වෙලාවේ විශේෂයෙන්ම උනන්දුවෙන් ජාත්‍යන්තරය බලන් ඉන්නවා. දැන් මේකෙන් වෙන්නේ මොකද? මානව හිමිකම් උල්ලංඝන වීම, ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලියක්. එතකොට මේ මානවක හිමිකම් උල්ලංඝන වීම, මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී මේ ක්‍රියාවලිය විශේෂයෙන්ම මේ අපිට සහන ලබා දෙන උදාහරණයක් ඇටට GSP+ සහන ආදාන. දැන් මේ වෙලාවේ GSP+ සහන ආධාරයක් අපිට ලබා ඉදිරියේදී ලබා දිය යුතුයිද කියලා සලකා බලන අවස්ථාවක මේ වගේ දේවල් කරනකොට අනිවාර්යෙන්ම අපිට ජාත්‍යන්තර බලපෑම ඇති වෙනවා. දැන් මේගොල්ලෝ ජාත්‍යන්තර බලපෑම් ඇති වෙනවා, ජාත්‍යන්තරය අපිට හිරියර කරනවා කියනවා. නමුත් මේවා ඇදගෙන නාන්නෙම මේ අයම තමයි. දැන් මේ ආණ්ඩුව මේ වගේ ක්‍රියාවලියන් සිදුවීමෙන් අන්තිමට ඇත්තටම වෙන්නේ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වෙන බව, ප්‍රජාතන්ත්‍රවාදය නැති වෙන බව, පෞල්වාදයක් ඇති වෙන බව, ඒ වගේම මානව හිමිකම් උල්ලංඝනයක් සිදුවෙන බව ඔප්පු වෙනවා. එතකොට ජාත්‍යන්තර වශයෙන් අපිට බලපෑමක් ඇති වෙනවා. නමුත් මේකෙන් මේ රටේ ජීවත් වෙන මේ මිලියන 21ක ජනතාවට තමයි මේකෙන් අපිට මේකෙන් ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ. breaking.lk